පින්වත් මිනිස්සු අත්ත ගැන නම් දන්නවා මුත්ත ගැන ටිකක් දන්නවා නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්ත වගේ අය ගැන අහලා තියෙනවා කියන කොටත් නිකන් hina යනවා වගේ එතනින් එහාට ඉතිහාසයක් ගැන දන්නේ නැහැ ඒක හින්ද තමයි ගොඩක් අය මේක මගේ වගේ හැඟීමක ජීවත් වෙන්නේ පින්වත්නි සංයුත්ත නිකාය අනම තග්ග කියලා සංයුත්තයක්ම තියෙනවා. ඒ කියන්නේ දහම් පරයයක් දහම් කොටාසයක්ම තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දවසක් භික්ෂුන් වහන්සේලාට මේක මේ සවැත් නුවර දෙවුරම් බෙහෙර වැඩ ඉදි කළ දේශනාවක් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. එහෙමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. මහණෙනි මේ සංසාරයේ අතීතයට සසර අනුව පස්සට පස්සට ගිහිල්ලා ගිහිල්ලවත් කෙලවර බේම් මෙතනයි කියලා පණවන්න බැරි තරමටම අවිජ්ජා නීවරණං අවිද්‍යාවෙන් වැහිලා තංහා සංයෝජනං තණ්හාවෙන් බැඳිලා ඒ වචන දෙක හරි වැදගත් අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සන්ධාවතං සංසරතං මොකද්ද අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සන්ධාවතං සංසරතං මේ සංසාරේ දුවමින් සැරිසරමින් අප්‍රමාණව ඇවිල්ලා තියෙනවා. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක උපමාවක් විදියට කියනවා නම් මුළු දඹදිවම තියෙන ගස්වල කොළ පොතු අතු ගෙනහල්ලා ගොඩ ගහලා. එතකොට හිතන්න පොඩි ගොඩක්ද කියලා. ගොඩ ගහලා අඟල් 4 4 කෑලිවලට කඩලා මේ මගේ පෙරබවයේ අම්මාය. ඒක ඒක ලී දඬුවක් හෝ කොළයක් මේ ඇගේ අම්මාය මේ ඇගේ අම්මාය මේ ඇගේ අම්මාය කිය කිය මේ කොටස් වෙන් කරලා බැලුවොත් කොළ පොතු අතු ඉවර වෙයි අම්මාවරු ඉවර නොවේයි එහෙනම් හිතන්නකො මලගෙවල් කීයක් වෙලා තියෙනවද කියලා අපිට එනවාට මේ සැරේ අම්මා මැරෙයි කියලා පුදුම බයක් තියෙන්නේ මේ සැරේ මැරිච්ච අම්මා මතක් වෙද්දිත් පුදුම පීඩාවක් දැනෙන්නේ පින්වත්නි භවයෙන් වැසී ගිය ඉතරම් අම්මලාගේ මලසිරුරු ගාව අඬපු ඔබයි මමයි මේ සූත්‍ර දේශනාව කියනවා. ඒ අනන්ත අප්‍රමාණ සංසාරය අප විසින් නොයෙකුත් ව්‍යසන වලට මුණ දුන්නා කියලා. ඥාති ව්‍යසන. ඒ කියන්නේ දැන් ඔය අම්මගේ මරණය, තාත්තගේ මරණය, පුතාගේ මරණය, බිරිඳගේ මරණය, මහත්තයාගේ මරණය ආදී කොටගත් යාළුවගේ මරණය ඥාති ව්‍යසන. ආදී කොටගත් භෝග ව්‍යසන නොයෙකුත් ඒවට දැන් මේ සැරේ මේ රටේ තියෙන ප්‍රශ්නේ ලෝකේ තියෙන ප්‍රශ්නේ ලොකුවට අපිට දැනුණට උවිත වැඩි ලොකු ප්‍රශ්න වලට ඔබයි මමයි සංසාරේ මුණ දීලා තියෙනවා පින්වත්නි මේ ධාමට අනුව එච්චර සසර ප්‍රශ්න වලට මුණ දීපු අපි ඒකක්වත් පේන්නේ නැති නිසා මේ ප්‍රශ්නය පිළිබඳව ලොකු පීඩාවකින් කාලය ගත කරනවා බුදුහාමුදුරුව මේ සූත්‍රයේ තවදුරටත් පැහැදිලි කරනවා පින්වත්නි මහපොළව පෝෂණය කළා කියලා අපි ඒ කියන්නේ මේ මහපොළවට ඉච්ඡර ඉතිහාසයක අස්ති එකතු වෙලා ඒව පස් බවටපත් වෙලා ඒ මහපොළව වැඩුවා කියලා මොනතරම් පස්කන්දක් ඔබේ නමින් මගේ නමින් අස්ති විදියට මලමිනි විදියට මේ මහපොළවට එකතු වෙලා ඇත ඒ ඒ කාලේ පුරාම තියුණු වූ හරි ලස්සන ඒ කතාව දීගරත්තං වූ භික්කවේ බොහොම දිග්ගු කල පින්වත්නි මහණෙනි දිගු කලක් තියුණු දුක් විඳ කියන දුක්ඛම් පච්චනු භූතං තිබ්බම් පච්චනු භූතං එහෙම කියන. ඊටාම තියුණු වූ කටුක වූ අධ්‍යක්ීම් මේ කාලය ඇතුළේ වින්දා. එහෙනම් ඔය මේ දවස්වල ඔය ඔබේ ඔබේ ඔබට තියෙන පෙම්වතාගේ අමනාපේ පෙම්වතියගේ අමනාපේ මුදල් ගැටලුව අසනීප වීම නිසා තියෙන පීඩාව එතකොට තරහකාරයෙක් ගෙවල් ගාව ඉන්න එක ඔය වගේ මේ පුංචි පුංචි කාරණා ටිකක් වගේ කියලා පේනව නේද අර විදිහට පුවම් මේ අනන්ත සංසාරේ තියුණු වූ දුක් විඳා වෙන මොනවත් නෙවෙයි ඒක මෙනී කර කර හිටියානම් ඒකම ඇති ඔබට කලකිරෙන්න කලකිරෙන්න කියන්නේ මුන් හපුටු කරගෙන පැත්තකට ලබලාගින්න නෙවෙයි ගොඩක් ඇත්තෝ කලකිරෙන්න කිව්ව මේ තැන් නේමනේ මේ කලකිරනවා කියන්නේ පින්වත් ඊට වඩා විශිෂ්ට අත්දැකීමක් මේ කලකිරනවා කියලා කියන්නේ
අවබෝධයෙන් අවබෝධයෙන් ලෝකය අත්හැරීමක් සියලු සංස්කාරයන් ගැන කලකිරෙන්න නොඇලෙන්න මිදෙන්න බලන්නගේ වචන තුන විමුච්චිතුං නිබ්බින්දිතුං විරජ්ජිතුං විමුච්චිතුං කලකිරෙන්න නොඇලෙන්න මිදෙන්න ඒකම හොඳ කාරණාවක් පින්වත්නි ඔබටත් මටත් මේ පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම් භාවනාවක් විදියට ඒකනි පින්වත්නි මේ සිත වැඩිමයි නිර්වාණගාමි මාර්ගය කියලා කියන්නේ සමහර අය නම් භාවනා කරන්න ඕනේ ධර්මදේශනා වරුකුත් නිවන් දැක්ක හැකි ඇයි පස්සක මහණුන් නිවන් දැක්ක කියලා වගේ කතා ඔබට කියන්න පුළුවන් නමුත් පින්වත්නි ඔවුන්ගේ අතීත සංස්කාරයන් කොයි විදියට දිනු වෙලා තිබ්බද කවුද දන්නේ සංසාරේ පුරුදු කරපු தત્ත්වය කවුද දන්නේ එතකොට ඔබයි මමයි මෙතෙක් සසර දිනු කරන් ආපු මානසිකත්වයේ වැඩූ මනස ගැන කවුද දන්නේ ඒක නිසා තේරුම් ගන්න ඕනේ මේ වගේ දේවල් මනසට හුරු කරමින් භාවනා වඩමින් මේක භාවනා බවට පත් කරමින් මේක පුරුද්දක් බවට පත් කිරීමම නොඇලීමට නිදහස් වීමට කලකිරීමට හේතුවක් බවට පත් වෙනවා. එතන මහා සුවිශේෂී සුවයක් තියෙනවා.